සුපතවසක්. අදත් කුප්පියටවලව සාදරයෙන් පිළිගන්නවා. ඉතිං අත වීඩියෝ එකෙන් මමෝ අලට කියල දෙන්න, ස්ටන්ඩඩයිසේෂන් දීට භාවිතා කරලා කොහොමද අපි සැලෂන් එකක මෝලා කොන්සන්ට්‍රේෂන් එක කල්කලේ් කරන්න කියලා. ඉතින් මෝල කොන්සන්ට්‍රේෂන් එක කියන්න මොකක්ද කියලා මම කලින් වීඩියෝස් වලදේ යාලට කියලදීලා තියෙනවා. ඒවගේම ස්ටන්ඩඩයිසේෂන් කියන්න මොකක්ද. ඒවගේම ප්‍රයිමරි ස්ටන්ඩඩ් එකක් කියන්න මොක්ද ප්‍රයිමරි ස්ටන්ඩඩ එකක් වන්න නම් සබ්ස්ටන්ස්ක තියෙන්නඕනනි ුණනාාග මොනවද. ප්‍රයිමරි ස්ට න්ඩ . නොද ඒවගේම සකන්ඩරි ස්ටෑන්ඩර්ඩ් එකක් කියන්න මොකත් සකන්ඩරි ස්ටන්ඩෙසල්ට ඉක්ම්පස් මොවද මේ හැමදේම මොම කලින් වඩියෝස් වලද යාලට ගොඩක් විස්තර කරලා කියලදීලා තියෙනවා ඉතිං ඔයාට පුළුවන් ඒ වීඩියෝස් බලලා වලිමට්‍රික් ටයිට්‍රරේන්ස් විඩියෝ සරිස එකේ තියන අප වඩියෝස් බලලා ඔයාලට පුළුවන් ඒ දේවල් ගැන පැහැදිල්ලි අවබෝධයක් ලබාගන්න හරි ඉතිං අද වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ යන්නේ diwawancara Evake pmerri stnde deka Khi stnde sele neka kari e. ස්ටෑන්ඩස් කරන්න එයන්න සැලේෂන් එක කොන්සෙන්ට්‍රේෂන් එක අපි කොහොමද කැල්කිවලේට් කරන්න කියලා ඉතින් ස්ටෑන්ඩඩයිස් කරනවා කියන්නේ එක මම කෙටියම කිව්වත් ස්ටෑන්ඩඩයිස් කරනවා කියලා කියන්න සැලෂන් එකක් ස්ටෑන් ස් කරනවා කියල කියන්නේ එයාගේ කොන්සන්ට්‍රේෂන් එක නිවැරදිව දශමස්ථාන කීපයක් දක්වා හොයා ගන්න එක ඉතිං අඩුම ගානය අපි ඇනලිකල් කෙමිස්ටිවලදි සාමාන්‍යයෙන් දශමස්ථාන හතරකටවත් නිවැරදිව ොන්ට එක හොයා ගන්නවා මේ ස්ටන්ඩ ඩයිසේෂන් ප්‍රොසස් එක ඉතිං හරියටම කොන්සට්‍රේෂන් එක හවාගන්න එක තමයි ස්ටන්ඩ ඩයිස් කරනවා කියලා කියනඉතින් ස්ටනඩයිස් කරනවා කියන එක මීට වඩා විස්තර කරලා මම කලින් වඩියස්සලදේ ඕලට කියල දිී තියනවා මොම ලිින්ක්ස් ඩිස්ක්‍රපෂ බක් ෙදන්න වලට පුළුවන් ඒ වඩියෝස් බලලා ඒ කන්සෙප්ස් හරියට තේරුම්ගන්න හරි ම මේ හඩිය එකේදී ඔයාලට එක්සාම්පර්ස් දෙකක් පාවිච්චි කරලා කියල දෙනවා කොහොමද ප්‍රයිමරි ස්ටෑන්ඩඩ එකක් හෝ වෙනත් ස්ටන්ඩඩ් සලුෂන් එකකට සාපේක්ෂව ස්ටෑන්ඩ ඩයිස් කරපපු සැල්ලේෂන්ක කන්සෙන්ට්‍රේෂන් එක හොයා ගැන්නන්නේ කොහොමද කියලා. හරි ඉතිං අපි පාවිච්චි කරන පලවෙනි එක්සම්පල් එක තමයි මේ තියෙන ම පෝෂ ofිය සලෂන්, Required 29.71 milliliters of 0.01963 moles per cubic decimeter barium hydroxide to reach an endpoint with bromocresol green indicator. Calculate the molar concentration of the HCl. Hari methanazi acid base titration karala thien. කවද ඇනලයිට්ක වෙලා තියන්නේ ඇනලයි්ක වෙන්න එ මොකද එල්වල තමයි අපිට කොන්සන්ට්‍රේෂන් එක හරියටම හොයාගන්න ඕනි. ඉතිං අපි මෙතනද ස්ටෑන්ඩඩයිස් කරන්න යන්නේ කවද මේ Hල් සැලිෂන් එක තමයි ස්ටෑන්ඩයිස් කරන්නේ යන්න ැන ඒයාග තමයි හරියටම අපි කොන්සන්ට්‍රේෂන් එක හොයාගන්න ඕනි. එතකොට මෙතනදි පාවිච්චි කරන ස්ටෑන්ඩඩ් එක කවද. මේ ඉන්නේ අපේ ස්ටෑන්ඩර් බේරිිය හඩරොක්සයි මොකද මෙයා ස්ටෑන්ඩර් දෙක කියලා කියන්නේ මෙයාගේ කොන්සට්‍රේෂන් එක අපි දශමස්ථාන පහක් දක්වා නිවැරදිව දන්නවා. හරි බිදුව දශම බින්දුවයි එකයි නමයයි හයයි තුන අපි දශමස්ථාන පහක් දක්වා නිවැරදි මෙයා කොන්සන්ට්‍රේෂන් එක දන්නවා කැනෙ මෙයා ස්ටන්ඩ සලුෂන් එක. එතකොට මෙයාට සාපේක්ෂව එකන මෙයා ආධාරයෙන් අපිට පුළුවන් මේ එල් සැලිෂන් එකකාන්සෙන්ට්‍රේෂන් එකත් දශමස්ථාන පහක් දක්වා නිවැරදිව හොයා ගැන්න. එහෙනම් අපිට ස්ටන් යිස් කරගන්න ඕ ඒ කියන්නේ කොන්සන්ට්‍රේෂර් එක හරියටම හොයා ගන්න ඕනි සැලුෂන් එක එක්සල් හෙනම් මෙයා තමයි ඇනලයිට් එක වෙන්න ඇනලයිට් එක කොහෙට දෙයන්නන්නේ ඇලයිට් එක ටයිට්‍රේෂන් ෆ්ලාස් එකට තමයි සාවාන්‍යෙන් අපි දාන්නේ හරි හෙන එසය මෙන්න මේ විදිහට ටයිට්‍රේෂන් ෆ්ලාස්කකට දාගන්නවා එක්ල් වලින් කොත්සරක්ද සැලෂන් එක මලීට පනහ පෝෂන් එකක් මට පණහක කොටසත් තමයි අපි මේ විදිහට තයි් ්‍රේෂන් කරන්න යොදා ගන්න එහෙනම් මෙතන කොච්චරක් තියෙනවද මවි ඊඟට අපි බියවරෙට් කර දාන්න කාවද ර් එකට දාන්න අපේ ටයි ටරෙන්් එක එහෙමත් නැත්තං අපි දැනටමත් කොන්සන්ට්‍රේෂන් එක නිවැරදිවදන්න අපි ස්ටන් සලිෂන් එක ඒ තමයි බේියම් හඩෝොක්සයි එහනම් බේරියම් හයිඩරොක්සයිඩ් එකක තමයි අපි මේචල්ව ටයිටරේඩ් කරලා එල්වලොන්සන්ට්‍රේශන එකක හවා ගන්න යන්නේ තැන් බේරයියම් හයිඩරොක්සයිඩ් අපි බියවරෙට් එකට දාන්න හනි එතකොට එයාගේ කොන්සන්ට්‍රේෂන් එක බේරියම් හඩරොක්යි ද්‍රාවණයක් එක්ක තමයි අපි ටයිටේෂණ එක කරන්නේ එයාගේ කොන්සන්ට්‍රේෂන් එක බිදුුවයි දශම බින්දුුවයි එයි නමයයි හායයිතුනයි මෝල් පකිවබික්ෙසිමීට හරි මේටයිට්‍රේෂන් එකට පාවිච්චි කරලා තියෙන ඉන්ඩකේටක තමයි බ්‍රොම කසෝයි ග්‍රී ඉන්ඩිකේට එක හරි ඒඟට මේටයිට්‍රේෂන් එක දම් මෙහම කරගෙන යද්දී ඉන්ඩිකේට එක කලා චේ්චික සිද්ධ වෙන වෙලාවේ බේරියම් හයිඩ්රොක්සයිට් කොච්චර ප්‍රමාණයක් වැයවෙලා තියෙනවද මිී විසිනම් යිදශම හතයි එක වැයවෙලා තියනවා. එහම් කොච්චරක් ද එන් පොයින්් එක වෙන්නම එක එ පොයි එක විසිනමයයි දශම හතයි එකයි මලලී එක කියන්නේ මේ ඇනල සලෂන් එකේ තියන එචය සමග සම්පූර්ණයම ප්‍රතික්‍රියා කරන්න බයවෙච්ච බiumම් highඩොක්xiයි වල කොච්චරද විසිනමය අයි දශම හතයිමල. න මේ දශම හතයි එක්කයි. හරි දැන් අපිට තියෙන්නේ මේ ටයිට්‍රේෂන් ඩේට ටික පාවිච්චි කරලා මේල් සැලෂන් එක කොන්සෙන්ට්‍රරේෂන් එක නිවැරදිව හොයා ග්ඩ මොකද පියන්නේ මේල්ව ස්ටෑන්ඩ ඩස් කරන්න. ඉතිේ ඕක තමයි අපි ස්ටෑන්න ඩයිස් කරනවා කියලා කරන්න මේ තියෙන්නේ අපි මෙතන දින මේියල් සැලිෂන්ක් ස්ටෑන්ඩ ඩයිස් කරනවා. ඉතින් හරි මලේසි අපිට තියෙනවා ස්ටන්ඩඩ් සලෂන් එකක් බේරියම් හයිඩරෝක්සයි ගේ කොන්සටේෂන් එක නිවවැරදිවදන්නවා අපි ට්‍රයි් ත්‍රේෂන් එක හරියට කරලා අපි හොගත්ත එන් පොයින්ට් එක මෙච්චරයි. එහනම් දැන් අපිට තියෙ ලේසියම්ම එත්ියල්ල කොන්සන්ට්‍රේෂණක හයාගඩිතින් මේක හරිම ලේසිඒලෙවල්වලද අපි කරන බේසි ප්‍රසායනික ගණනය කිරීම්වලට තමයි මේවා අයිතිවෙන්නේ ඉතින් අර ස්ටාන්න ඩයිසේෂන් කියන ලොකු වචනය දැම්මම ගොඩක් කට්ටිය බය වන ති මෙතන තියෙන හරිම ලේසි කැමිකල් කැල්කිුලෂන් එක අපි බාලමු දැන් කොහොමද එල් වල කොන්සන්ට්‍රේෂන් එක හොයා ගන්න කියලා. ඉතින් අපි ඉස්සල් නම මේ බේරියම් හඩරෝක්සයි් සහ එ අතර ප්‍රතික්‍රියාව ලියාගම්. මොකදද වෙන ප්‍රතික්‍රියාව බරියම් හඩරෝසයි් ප්‍රතික්‍රියා කරනවා එත්ල් මවුල දෙකක් සමඟ දෙකයි එ්චය හැදනවා බේරියම් කලෝරයි දන දෙකයි චලෙ මේ සාමාන්‍ය අම්ල බෂම ප්‍රතික්‍රියාව. හරි මේ තියෙන්නේ අපේ ඇසිද් මේ තිය බේක ඉතින් ඇසිද් දෙක්කකුේ බේස්සකකුේ ප්‍රියට් කරලා සෝල්ට එකක් සහ ජලය හදන අම්ලයක් සහ භෂ්මයක් ප්‍රතික්‍රියා කරලා ලවනයක් සහ ජලය හදනවා හරි ඉතින් මේ තමයි සාමාන්‍යය ඇසිබෙස් රියක්ෂ මෙතන සිද්ධ වෙනවා හරි ඉතින් මේ විදි හැට අපි බලන්ස්ට කැමිකල් ලීක්‍රේෂණ එක රියක්ෂන් එක ලියාගන්න ඕනි බැලන්ස්ට ියක්ෂණ එක තුළිත්තව රසායනික සමීකරණය ලියාගන්න ඕනි එහෙම නැතිවුණොත් ඔයා මෙතැනට ස්ටෝයිෝ මිටිරේෂ එක ධාත්ති ාන වරදිනවා. හරි දැම් මේදි හට අපි බලන්ස්ට් කමිකල් රියක්ෂන් එක ලියාගත්තට පස්සේ අපිට පුළුවවා බරිියම් හරොක්යිඩ්ගේ මවුල ගාන හොයා ගන්න දැන් අපි බලමු බේරියම්හඩ්රොක්යිගේ මවුල ගානමරියම් හ කොච්චරක්ද අපි දන්නවා. ආන්ද්‍රණය සමානයි මවුල බෙදීම පරිමාව අපි දන්නවා කොන්සන්ට්‍රේෂන් එක කියලා කියන්නේ ඒකක පරිමාවක තියන මව්ලගාන. එහන දැන් අපි හො ගන්න ඕේ බැරියම් හඩොක්යි් මවන්ට එක කියන්න බරිියම් හයිඩරොක්යි මවුල ගාන. කොහොම මවුල ගාන හොයා ගන්න මෙතනින් එන් උක්ත කරගන්න. එත්තකොට අපිට එනවා එ ස්තමානයි මවුල ගාන සමානයි කන්සන්ට්‍රේෂන් එක වතාව හරි දැන් එහෙනම් අපි පුළුවන් බේරියම් හයිඩොක්යිඩ මවු් එක ලසිය මො ගන්න කැන්සන්ට්‍රේෂන් එක දන්නවා පරිමාව දන්නවා වැඩි කරන්න තියන්නේ කන්සෙට්‍රේෂන් එක බිදුවයි දශුම බින්දුවයි එකයි නමයයි හයයි තුනයි මවුල ගන්න ඩෙසිමීටරයට ට ොලියුම් එක විසි මය දශම හතයි එකයි මිලීටස් ඉතිං අපි දන්නවා මිලලීට එකක් කියන්න ගන සටිමීටර් එක මිලලීටස් එකක් සමානයි ගන සටිමීට එක එහෙන එක ලීටරයක් සමානයි එක ගන ඩසිමීටරයක් හරි ඉතින් මේ වගේ අපි සාමාන්‍යය සම්බන්ධතා දන්න හරි දැන් මේක තියෙන්නේ ගන සටිමීටර් වලේගෙන මේක තියෙන මිලිලීටර්ස් වලින්. එකැන ගණ සෙන්න්ටිමීටර්ස් වලින් තමයි මෙතන තියෙන. දැන් මෙතන තියෙන්නේ සාන්ද්‍රනය තියන ගණ ඩෙසිමීටර් වලින් එහෙනම් ඔයා මේ වොලියුම් එක ආදේශකරද්දි මොව ගන ඩෙසිමීටර් වලට කන්ුවට් කරලා තමයි මෙතනට ආදේශ කරන්න ඕනි ඉතිං අපි කොහොමද ගණ සන්ටිමීටර් ගන ඩෙසිමීර් කරන්නේ දහරෙන තුනෙෙන් වැඩි කරන්න ඕන විසි නමයයි දශම හතයි එක ගුණකිරීම දහයිරින්න තුනයි ගන දෙෙසිමීට දැන්ඔන්න මේකට මේක වැඩි කරලා අපිට පුළුවන් බේරයියම් හඩරොක් සයිඩ් වල මවුල ගන්න මව්ට එක හාගන්න දැම්මම් මෙතන වැඩි කරලා උත්තරේ ගන්න යන්නේ නෑ මේක මේ විදිසටම තියනවා අපිට අන්තිමට සුළු කරගන්න පුළුවන් නිසා. ැම් බේරියම් හයිඩරොක්සයිල් පිළ මවුල ඔයා දන්නවන ොලා හයාගන්න ඕනේ එත්සියල්වල මවුල එහෙෙනම් අපි දන්නවා ස්ටයිකල්මට්‍රි දේශ එක පාවිච්චි කල්ල අපිට එත් සියල් මවුල හොයාගන්න පුළුව. දැම්ම ස්ටයිකෝමට්‍රි රේශෝ එක අපි හරියටම කොහොමත දාන්න කියලා මම වීඩියෝස් දෙකක් කරලා ඔයාලට කිය දලා තියෙනවා ඉතින් ීඩියෝස් වල ලින්ක එක මන් ඩස්කපෂ බක් ේ දන්න වාට පුලුව ස්ටෝයිකෝමටි ේෂක හරියටම පාවිච්චි කරන්න කොහොමද කියන එක ඉගෙන ගන්න මොකද මේක ගොඩා කය වරදධන තැන කොච්චර සිම්පල් කන්සප් එකක් වනත් හරි දැන් මෙතනදී ස්ටයිකෝමට්‍රි ේශ් එක දාද්දී අපි ඉස්සල්ලම ලියන්න අපි මවුල ගාන දැනටමත් දන්න එත්කෙනාව එක කියන්න අපි දැනටමත් දන්න මවුල ගාන තියෙන බේරියම් හයිඩ්ොක්සයි එන බේරියම් හයිඩොසයි අනු බේරියම් හඩො සයිට එ මවුල මොකද ඉස්සල්ලම ලියන්නේ අපි දැනටමත් මවුල ගාන දන්න එක් කෙනා දෙවැනියට ලියන්නේ මවුලගාන අපිට දැනගන්න ඕනි කෙනයි ගැන මවුල ගන දන්න නැති කෙන හොයා ගන්න ඕනි කෙනාව තමයි දෙවැනියට ලියයි එනම් බේරියම් හයිඩරොක්යි එත්සල් මව්ල අනුපාතය කියද මේ රියක්ෂන් එක බලලාවාට ලේසින් කියන් පුලොන් එකට දෙකයි බේරියම් හඩරොක්සයි මවුල එකක් සමඟ එියල් මවුල දෙක ප්‍රතික්‍රියා කරනවා එහෙනම් මේක සමානයි එකට දෙකයි ඔන්න මවුලා අනුපාතයත් හරි. දැන් එහෙනම් අපි හොයාගෙන තියෙනවා මෙතන බේරිියම් හඩරෝක්යිඩ් මවුල ප්‍රමාණය මෙච්චර මවුල ප්‍රමාණයක් ප්‍රතික්‍රියා කරලා තියෙන්නේ කොච්චර H ප්‍රමාණයක් එක්කද ඒවගේ දෙගුණයක් මෙතන මවුල අඩුපාතයෙන් ඒක ලේසියම ගන්න පුළුවන්. එහෙනම් දැන් අපි හොයා ගමුම of එකන්නේ H මවුල ප්‍රමාණය සමානයි කොස්සරක් ද මේ වගේ දෙගුණයක් ඇයි. බේරියම් හයිඩ රොක්සයිට් එක මවුලයක් එ ප්‍රතික්‍රියා කරන්න එත්ියල් මවුල දෙකක් නම්. බේරිියම් හයිඩරොක්සයින්් මෙචර මවුල ප්‍රමාණයක් සමඟ ප්‍රතික්‍රියා කරන්නේ මේ වගේ දෙගුණයක් වෙන එත්්ිය මවුල ප්‍රමාණයක්. හනම් මෙයා වැඩිකරණ්ඩෝනිය අපිත් දෙකේ දෙක ගුණ කිරීම. බිදුවයි දශම බින්දුවයි එකයි නමයයි හායයි තුනයි මවුල ගණඩෙසිමීටරයට වැඩිකිරීම විසි නමයයි දශම හත්තයි එක ගුණකිරීම දහැරින තුනයි ගන්න ෙසිමීට හරි ඔයාලට මේක මෙතන්ට ආදේශකරද්දි මේකක කපල ආදේශ කරන්නත් පුළුවන් මෙතන අට පෙන ගන්න ෙසිමීට ගන්න ඩෙසිමීට කැපි ලගහිල්ල මවුල ඉතිරෙනති මවල කියලම ලෙසිම් ආදේශ කරන්නත් පුළුවන් හල් ඊනඟට අපි බලමු කොහොමද දැන් එල් කොන්සන්ට්‍රේෂන් එක හොවා ගන්න කියලා. දැන් අපි දන්නවා මවුල ගාන එ මවුලගාන මේ එල් මවුල ප්‍රමාණය තිබිල තියෙන්නේ කොච්චර වොලියුම් එකකද. අපි ගත්ත එ මිලලීට පණහයි. එහෙනම් මේ මිලිලීට පණහය තුළ තමයි මේ එචල් මවුල ප්‍රමාණය තිබේ එහෙනම් දැන් අපි දන්නවා සාංග්‍රණය කියන්නේ මවුල පෙදීම පරිමාව. එහම් දැන් අපිට පුළුවන් ලේසියම්ම එල් වල මෝකොන්සෙට්‍රේෂ එක හොයා ගන්න එහෙම තම අපි මෝලකොන්සන්ට්‍රේෂ කල යන්නේ සමානයි මවුල ගාන දෙක ගුණකිරීම බින්දුවයි දශම බින්දුවයි එකයි නමයයි හයයි තුන වැඩිකිරීම විසි නමයයි දර්ශම හතයි එකයි හතයි වැඩිකිරීම දහරන තුනයි මවුල බෙදන්න ඕනි පරිමාවක් පරිමාව පණහයි මිලලීර් සලින් තියෙන්නේ අපි සාන්ද්‍රණයලියන්නේ ගණ ඩෙසිමීටර් සලින් හෙනම් මොව මෙ මිලලීටර් ස අපි ගණ ඩෙසිමීටර්සට කන්නුවත් කරගන්න ඕන් ම් පණහා වැඩිකිරීම දහයරීන තුනයි දහරෙන තුනෙෙන් වැඩි කරල තමයි ගණ ඩෙසිමීට කරගන්න ගන ඩෙසිමීට දැම් මේක සුළු කරාම ඔයාට කෙලින් වෙනවා එචල්ල මෝල කොන්සෙට්‍රේෂන් එක. බිින්දුවයි දශම බිින්දුවයි දෙකයි තුනයි 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 මවුල ගනඩෙසිමීටරයට එත්සියල් සාන්ද්‍රණය. හරි එතගොට මේ තියෙන්නේ අපි. එත් සිය සලිෂන් එක කොන්සන්ටත්‍රේෂණ එක හරියටම හොයා ගත්ත විදිේගැනෙ මේ සිය සලෂණ එක ස්ටෑන්ඩ ඩයිස් කරලා ගත්ත උත්තරේ. හරි මේ විදිහට තමයි. අපි ස්ටෑන්් සැලෂන් එකක් පාවිච්චි කරලා තවත් සලුෂන් එකක් ස්ටෑන්ඩයිස් කරගන්න. ඉති මේක මේ විදිහට ගොඩා විස්තර ලියන්නේ නැතුව අපිට මෙතර්ඩෝ් යනික් කන්වර්ෂන් කියන එක පාවිච්චි කරලා ලේසියෙන්ම්ම හොයා ගන්නඩ පුළුව. මෙතඩො ියනිෙක් කන්ර්ශෂන් කියනෙ එකක් මමෝ අලට කලින් වීඩියෝ එක කියල දිීලාතිවවා ම ඒලිින්ිට ඩිස්ක්‍රපෂන් බොක්ගේ දන්නවා වාට පුළුව තනි කවර්ශ එක ඉගන ගඩ හරිම ලේසියේ එක ස්ටැප් එකක් පාවිච්චි කරලා අපිට පුළුවන් මේ කොන්සන්ට්‍රේෂ එක හොයාගඩිට මෙතනි කන්වර්ෂ එක එන විදිහ ම මෙතන කෙටියන්ල යන්න මෙත මෙතනදිී දැන් අපිට හොයා ගණ්ඩෝනි කවුද මෝලා කොන්සන්ට්‍රේෂන් එක ඔන්න අපේ එක ලයා ගත්තා දැම් මෙතනද මේ ියුනිෙට් කන්වර්ෂන් මෙත්කේදී අපි ඉස්සල්ලම පටන් ගන්නේ අපි දැනටම දන්න ඩේට වලින් මොකද අපි දන්න බේරියම් හයිඩරොක් සයිඩ් වෙලොන්සට්‍රේශන් එක දන්නවා එයාගේ පරිමාව දන්න එහෙනම් අපි දන්නවා බේරියම් හයිඩරොක්සයිඩ්ගේ මවුල ගාන අපිට ලේසියම හවා ගන්න පුළුවන් එහෙනම් අප එත්තනින් තමයි මේක පටන් ගන්නේ බිදුුවයි දශම බින්දුුවයි එක්යි නම්මයයි හයයිත් තුන්න මවුල ගනඩෙසිමීට වැඩි කරනවා. විසි නම් මෙයයි දශම හතයි එකයි ගන සෙන්න්ටිමීට මේ විදිහට වැඩිකරාමවාටයෙනවා බේරියම් හයිඩ්‍රොක්සයිඩ්ගේ මවුල ගාන හරි. දැන් ඔයාට මෙතන පේනවා. මේ වොලියුම් එක තියෙන්නේ ගන සන්ටිමීටර්වලින් කොන්සෙන්ට්‍රේෂන් එක තියන්නේ ගන ඩසිමීටර්වලින් එහෙන මේ ගන සෙන්ටිමීට අපි ගණ දෙසිමීටර් කරගන්න ඕනි එතකොට මේ යුනිත් කන්වර්ෂන් මෙැතැඩ් එකේදී අපි කරන්න මේ විදිහට පරහන ඇරගන්න දැන් මෙතන ඉරෙන් යට ලියන්න අපි අපිට දැනටම ටයන යුනිට් එක ඒ කියන්නේ ගන සන්ටමීටර් උඩ ලියන්න අපිට මේ ගනසින්ටිමීට කවුරු බවට ද කන්වට් කරගන්න ඕනි කියලා කවුරු බවට ද කන්වටඩ් කරගන්න ඕනි ගන දෙසිමීට බවට දැන්වන්න ොම ලිව්වවා දැන් ඊට පස්සෙ අපිට කරන්න තියෙන හරිම ලේසි මේ දෙන්නා තර සම්බන්ධතාවය ලියන්න ඕනි හැමතිස්සෙම මෙතනද අපි කරන්නේ මේ කන්වට් කරගන්න ඕනි අපේ නි් එක කියන ගන සන්ටිමීර් සහ ගන ඩෙසිමීටර් අතර මෙතන සම්බන්ධතාවේ ලිය ගන්න අපි දන්නවා එක ගන සන්ටිමීටරයක් කියන්නේ ගණ ඩෙසිමීටර් කොච්චරද්ද දහයි රින තුනක් එහෙනම් මෙතනද ඔයාට කියවෙන්නේ. එක ගන සන්ටිමීටර්රයක් කියන්නේ ගන ඩෙසිමීටර් දහයි රින තුනක් නං මෙච්චර ගනසන්ටිමීටර් ප්‍රමාණයක් කියන්නේ ගන ඩෙසිමීටර් කොච්චරක්ද කියන එක තමයි මෙතනින් කියවෙන්නේ. දැන් ඔන්න අපි මේ ගන සන්ටිමීටර් ගන දෙසිමීටර් බවට කැවට් කරගත්ත. ඔන්න මේ තියෙන්නේෙ බියම් හඩරොක්සයිඩ් මවුල ප්‍රමාණය. දැන් අපිට හොයාගන්න ඕනි එල් මවුල ප්‍රමාණය එහෙනම් අපි කරන්න ඕනි ටයිකෝමට්‍රි රේෂෝක පාවිච්චි කරන එක මෙතන ඔයාට පේවා බේරියම් හඩරොක්යිCLල් මවුලන් පාතේ එකට දෙක්කයි ඇැන් අපි බලමු එක කොහොමද මේ ියුනිට කන්වර්ශන් මෙත් එකකට ඇප්ලයි කරන්න කියලා මෙතනදිත් ආපහු මේ විදිහට වරහනා කැරගන්නවා මේ වරහනේ මෙතන ඉරට යටිං ලියන්නේ මේ ඉරට යටටිං ලියන්නේ අපි දැනටමත් මවුලදාාන දන්න කෙනා. කාගේ මවුලගානද දන්න බේරියම් හයිඩ්රොක්සයි් එහෙන යටටි ලිව්වා බේරියම් හඩොයි කාග මවුලගානද හොයාගන්න ඕන එත්ිය හෙනම් එයාව තමයි උඩින් ලියන්නේ දැන් අපිට තියෙන්නේ ලේසියෙන්ම ස්ටොයිකෝමිතික සංගුණකය මෙතන ඉස්සරහින් ලියන්ඩ අප දන්නවා බේරියම් හයිඩ්රොක්සයිඩ්ගේ ටයිකෝමතික සංගුුණකය මෙතන මේ ප්‍රතික්‍රිය බැලුවත්තු අර පෙනවා එකයි එල්ගේ දෙකයි හෙනම් ඒක එයාලට ඉස්සරහින් ලියන්න තියම. එ දෙ මෙතනින් මොකක්ද කියන්න මේ දැම් මංකිව්ව මේ මෙතනින් වාලට කියෙන බේරියම් හයිඩ්රොක්සයිඩ් වල මවුල ප්‍රමාණය කියලා. දැන් අපි මෙතනින් යන්න එ වුල ප්‍රමාණය හයා ගැන් දැම් මෙතැින් කියවෙන්නේ එක බේරිියම් හයිඩරොක්සයිඩ් මවුල එක් එ මවුල දෙකක් ප්‍රතික්‍රියා කරනවනම් බේරිියම් හයිඩරොක්සයිඩ් මෙච්චර මවු්ල ප්‍රමාණයක් එ කොච්චර මවුල ප්‍රමාණයක් ප්‍රතික්‍රියා කරලා තියෙනවාද කියල ඇත්තට මෙතන එක දෙක කියල ලියන්න නැත්තුව අපිට පුළුවන් ලියන්න එකයි මවුල දෙකයි මවුල කියලා මොකදේ මවුලවෙලන්න අපි කතා කරන්න එකයි මවුල දෙකයි මවුල හරි දැන් එතකොට අපිට මෙතනින් එනවා H මවල ර මෙැනවා බේරුම් හිඩෝක්කයිට බේiumම් හයිඩරෝක්යි් කැටිලයනවා අනිත් ුනිත් ොක්කොමත් කැපි ලගේ හිල්ල අපි තිරවෙනවා මවුල හ දැන් ඔන්න එ මවුල ප්‍රමාණය තමයි මේටිකෙන්ම කියවෙන්නේ දැ මවු්ල ප්‍රමාණය දන්නවන කොන්සට්‍රේෂණක හොයන් අපිට කරන්න තියෙන මොව බෙද්ඩුවනි පරිමාවෙන් හෙනම් අපි දන්නවා මෙයා හිටිය පරිමාව මු මෙතන යටටිංල යන්න මෙයා හිටිය පරිමාව කොච්චරක් ද මලලීට පණහයි හෙනම් බෙදනවා කියන්න අපිට මේ විදිහට නියන්පුළුවන් එක බෙදදීම පණහායි ගන සන්ටිමීට. හරි ගනසටිමීටර් පණහක තමයි මේ සියල් ප්‍රමාණය මේ මවුල ප්‍රමාණය හෙටිය බෙදනව කියන එකට තමයි මේ එකයට පනහිෙන් වැඩි කරේ දැන් ඔයාට පේනවා මෙතන ගන සේන්ටිමීටර්වලින් යුනික්් එක තියෙන්නේ කොන්සන්ට්‍රේෂන ක අපපිට ලියන්ඩ ඕනි ගණ ඩෙසිමීටර්වලින් එ මෙයාව මේ විදිහටම අපි ගනඩෙසිමීටර් කරගන්න ඕනි දැම් මෙතන එකම වෙනස තමයි මේ ගන සෙන්න්ටිමීටර් තියෙන්න්නේෙ මේ ඉරෙන් යට. හරි මේ හරය විදිහට තමයි ගනසන්ටිමීටර් මෙතන තියන එහෙන අපිඒාව මෙන්න මේ විදිහට පුළුවන් අපිට ලියන්න රැම් මෙයායින්න ඉරෙන් යට නිසා අපි මේ කන්වර්ෂන් එක කරන්න ඕනේ මෙතන ඉරෙන් යට එහෙෙන අපි මෙතන ලියන්න පුළුවන් අපිට මෙතන ආපහු ඉරක් ඇඳ ගැන අපි මෙතන ලියනවා අපි දැන් තියෙන යුනිෙට් එක උඩිින් ලියාගන්නවා අපිට කැන්වර්ට් වෙන්න ඕනි එක දැම් මේ දෙන්න අතර සම්බන්ධතාවේ යන එක ගන්නසින්ටිමීටර්රයක් යනන්න ගන දෙසිමීට දහයි රිීනතුුණ දැම් ඔයාට පේනවා මෙතර තියෙන්නේ බෙදීමක් යට බැදීමක් එහෙනම් අපිට පුළුවන් දැම් මේ ගන සටිමීට උඩට ගන්න එතකොට මෙ අපිට රියරෙන්ච් කරගන්න පුළුවන් මෙන්න මේ විදියට එකයි ගැන සෙන්ටිමීට දැම් මේ කරලා තියෙන්න මෙතනද මේ එකයාට තියෙන මේ ගන සේන්ටමීටර් ගන දෙසිමීටර් බවට කන්වට කරගෙන දැම් මේක සුඩු කරාම ඔයාට කෙලින් එනවා එසල්ල මෝල කොන්සෙන්ට්‍රේෂන් එක අපි බලමු එනවද කියලා අපි බලමු යුනිස් කපල මෙතන ගන දෙසිමීටරයට මෙතන ගන දෙසිමීර් කැපෙනවා මෙතන ගන සෙන්න්ටිමීර් වලට මෙතන ගණ සන්ටිමීර් කැපෙනවා මෙ බරියම් හයිඩ්රොක්සයිඩ් වලට මෙතන බේරියම් හයිඩරොක්යිඩ් කැපෙනවා මෙතැන මවුල වලට මෙතන මවු්ල කැපෙනවා මෙතන ගන සැන්ටිමීටර් වලට මෙතන ගන සන්ටිමීටර් කැපෙනවා දැන් ඉතිරි වෙලා තියෙන්න්නේ කවුද බලන්න මවුල එ ගන ඩසිබී තමයි ඉතිරිවෙලා තියෙන දැන්වවාට පේනවා මෙතන මවුල ගණ දෙෙසිමීටරයට එල් කියන නිටවලින් Hල් වල මෝල කොන්සන්ට්‍රේෂනෙන ඉති මේක සුළු කරාම ඔයාට කලින් ආපපුඋත්තරේ වෙනවා. මොකද උත්තරේ බිදුුවයි දශම බිඳුවයි දෙකයි තුනයි තුනයි මවුල ගනඩෙසිමීටරයට H. ඔන්න එල්ිදිහට අපිට H. కాన్సెన్ట్రేషన్కి మూల కన్సెన్ట్రేషన్గా యూనిట్ కన్వర్షన్ మెతడికి కర్ల ගන්න පොලයිට මේක ඉස්සල්ම් අපිට පේෙනවා හරි අමාරුයි හරි සංකීර්ණය කියලන්න නැහැ. මේක ඔය පුරුදුනාාම හරිම ලේසි වට එMC කියව් හරි මොනාහරි ඒ වගේ ටක්ාර උත්තර ගන්න ඕනිනන් මේ ක්‍රමේ ටක්ගාල පාවිච්චි කර පුලන් ඒ වගේ මේක්‍රමේ රචා ප්‍රශ්නල දනත්වරි නිවෝසිටි කේද පවිච්චි කරන් පුළලන් මොකද මෙතන හැම ටෙප් එකක්ම අඩංගු වෙනවා. හරි ඒ අඟට දැන් අපි බලමු අපේ දෙවැනි එක්සම්පල් එක. දෙවැනි එක්සම්ප එක තමයි? titration of 0.2121 gram ofpioसோdiumऑसlate required 43.31m of potassi permate. is the molar concentration of the potassi permanganate solution? Then standardization ක් තමයි මේක් මෙතනදි ක තිය में k0 for standard කला. හරි දැම් මේක පලවෙෙනකට වඩා පොඩ්ඩක් වෙනස්. මෙත නැති කාගේ කොන්සන්ට්‍රේෂන් එකද හොයන්නේ පොට්ටෑසිියම් පර්මැන්ගනෙට් වල. එහෙෙනම් අපි කාවද ස්ටනඩයිස් කරන්න පොටෑසිියම් පර්මැන්ගනේ. එහෙනම් කවද මෙතන පාවිච්චි කරන ස්ටෑන්ෙ සෙලෂන් එක. අපි පාවිච්චි කරන ස්ටන්ඩඩ සෙලියෂන් එක තමයි මේ තියෙන්නේ සෝඩියම් මොක්සලට් සෝඩිය මොක්සලට් කියන්නේ ප්‍රයිමරි ස්ටෑන්ඩඩ එක. එතකොට්ට මෙතන සෝඩියම මොක්සලෙට් වල කොන්සට්‍රේෂන් එක නැහැන. කොන්සට්‍රේෂන් එක නැති වනාට එයාගේ වේ් එක හරියටම දීලා තියෙන අපිට බින්දුව දශම දෙකයි එකයි දෙකයි එකයි ග්‍රම්. මෙච්චර ප්‍රමාණයක් යොදාගෙන හදාගත්ත ද්‍රාවනයක් එ ප්‍රතික්‍රියා කරන්ඩ වැයවෙලා තියෙන කේම්ෙන්ෝෆෝ පරිමාව දීලා තියෙනවා ලස් තුනයි දශම තුනයි එකයි මිලිලීටස් එහනම් මේ ඩේට ටිකොහොදටම ප්‍රමාණවත් අපිට කේමෙන්ෝෝවල කොන්සට්‍රේෂණ එක හහාාගන්නඩ දැම් මෙතන සෝඩියම් මොක්සලේට් කියන්නේ ප්‍රයිම් වැරි ස්ටෑන්ඩ දෙක් හෙනම් එයාගේ වේට් එක දීලා තියෙනවා සෝඩියම් මොක්සලේට්වෙල මවුලික ස්කන්දය අපි දන්නවා මෙතන නම් මේ ගානේ දීලත් තියනවා මවුලික ස්කන්දය මත් නැද මොලිකවල වේට් එක සිය තිස්හත්තරයි ග්‍රම් මවුලේට්. එහෙනම් සෝඩියම් ඔක්සලෙට්ල ග්‍රෑම් ගාන මෙතැන දිියුස් කරලා තියෙන ග්‍රෑම් ගාන දන්නවා. මෞලිකස්කන්දය දන්න නම් මවුල ාන හවාගන්න පුළුවන් සෝඩියම් මෝක්සලේට් වල. ඉතින් මෙයා ප්‍රයිමරි ස්ටෑන්ඩර් දෙක් නිසා කිසිම ප්‍රශ්නයක් නෑ ඒ මවුලගාන හරියටම මේ සෝඩියම් ක්ල මවුලගානම තමයි මොකදේ එඒයා ප්‍රයිමරි ස්ටෑන්ඩඩ් එකක් නිසා. ඊළඟට, අපිට මේ දෙන්න අතර ප්‍රතික්‍රියාවලේලා අපිට බලන්න පුළුවන් සෝඩිය මොක්සලේට් සහ කේමෙන්නෝෆෝ අතර මවුලානු පාතය. ඒ මවුලානු පාතය බලලා අපිට පුළුවන් මේ සෝඩියම් හයිඩ රොක්සයිඩ් ප්‍රමාණයත් සමඟ කොච්චර කේම්ෙන් ෝෆෝ මවුලගානක් ප්‍රතික්‍රියා කරලා තියෙනවද කියලා. ඒ ප්‍රතික්‍රියා කරලා තියෙන මෞුලගාන තිබිල තියෙන්නේ. මේ පරිමාවේ හනම් අපිට පුළුවන් කේම්ෝෝොසට්‍රේශ එක හවා ගන්න මෝලා කොන්සට්‍රේශ එක හැරි එහෙන දැන් අපි බලමු මේ ගාන කොහොමද හදන්න කියලා. මෙත නදි සෝඩිය මොක්සල් තමයි අප ටයිට්‍රේෂන් ්ලාස් එකේ ඉන්න. කවද සෝඩියම් ඔක්සල. මේ සෝඩියම් මොක්සලට ප්‍රයිමරි ස්ටන්ඩර් දෙක්. මේ ප්‍රයිමරි ස්ටන්ඩර්් එකක් වෙලත් ඇයි මෙයා මේ විදිහට යින් ්ලාලස්ිකේ ඉන්න ඉතින් අපිට මෙතනදි මෙයාගේ අපි දන්නවා මෙයාගේ වේට්ක මෙතනදි අරන්තියන බිින්ුව දශම දෙකයියි දෙකයි එකයි ග්‍රෑ. ඉතිං අපිට මෙතනදි ලේසියම්ම පුළුවන් සෝඩියම් මොක්සලේ බිංදුව දශම දෙකයි එකයි දෙකයි එකයි ග්‍රෑම් ප්‍රමාණයක් මැනලා ඒාව අපි යම් කිසි පරිමාවක ඔයම් කිසි වතුර පරිමාවක දිය කරන දිය කරලා ඒ සම්පූර්ණයකම මේ ටයිට්‍රේෂන් ෆ්ලාලස් එකට දා ගන්නවා ඉතිං එතකොට ඒ සෝඩිය මොක්සලෙට් සම්පූර්ණ මවුල ප්‍රමාණයම මෙතන තියෙනව ඒ හින්දා අපිට මෙයාව කෙලින්ම ආල් බිවරෙට් එකකට දාන්නතුව මොව කෙලින්ම ටයිට්‍රේෂන් ්ලාස්ක එකක දාලා ටයිටත්‍රේෂණ එක කරන්න පුළුව ඇතින් මේක අපි ටයිට්‍රේෂන් කරන්න පුළුවන් තව එක විදිහ. එතකොට මේ සෝඩිය මොක්සලේට අපිට මේ විදියට ටයිට්‍රේෂන් ෆලාස්කක දාලා ඊයඟ අපිට කොන්සට්‍රේෂන් එක හොයා ගඩ ඕනි කෙනා අපි දාගන්නවා ් එකට ඒයාව අපි පාවිච්ි කරනවා ටයින් එක විදිහට එහෙන දැන් අපේ ටයිරන්් එක වෙලා තියෙන්නේ අපි කොන්සට්‍රේෂන් එක දන්නේ නැති පොටැසිියම් පර්මංගනෙට සෙලෂන් එක දැන් අපි මෙයාව මේ විදිහට ටයිට්‍රේෂන් එක කරගෙන යනවා මෙයාගේ කොන්සන්ට්‍රේෂන් එක දන්නේ නැති වනාට අපිට පුළුවන් එන් පොයින්් එක හොයා ගන්න ඒ එන් පොයින්් එක වෙන අවස්ථාවද කොච්චර පොටසිම් පර්මැංගනත් ප්‍රමාණයක් වැය වෙලා තියෙනවද තුනයි දශම තුනයි එකයි මීට මෙගින් කොච්චර ප්‍රමාණයක් වැරවෙලා තියෙනවාද හතලස් තුනයිදශම තුනයි එකයි මලලීට දැම් මේ දත්ත ටික පාවිිච්චි කරලා අපිට පුළුවන් හොයා ගන්න කවෝෝගේ කොන්සන්ට්‍රේෂන් එක හරියට සෙල්ල මපිරන්න ඕනේ මේ පොටෑසියම් පර්බැංගෙනක් සහ සෝඩිය මොක්සලට් අතර තුළිත රසායනික ප්‍රතික්‍රාව බැලන්ස්ට් කෙමික ලීක්වේෂණ එක ලියාගන්න ඕනි ඉදි ඒක මෙන්න මේ විදිහයට තමයි එන්න එවං එක එක පාර බැලන්ස් කරලා ලියන්නම් ඔයාට පුළුවන් මේ ඒක්ේෂන් එක ගන්න මෙන්න මේ අර්ධ ප්‍රතික්‍රියා දෙක බැලන්ස් කරල දැන් ඔයාට මෙතනද පේනව මෙතන වෙන්නේ රඩොක්ස් රියක්ෂන් එකක් හෙනම් මෙතන් සිද්ධ වෙන අර්ධ ප්‍රතික්‍රියා දෙක තමයි අ අයන පත්වෙනවා කාබන් ඩයෝක්සයි් බවට එ4ෝ ම පත්වෙනවා එම 2 විදිහට ඕක තමයි වෙන්න එති මේ දෙක බැලන්ස් කරලා ඔයාට ෆයිල් ලීක්වේෂ එක ගන්න පුළුවන් කැලින්ම ෆල් ලීක්වේෂ එක මෙතන ලියන්න දෙකයි එ4ෝ ම දන පහයි ක්ෂලට ඉති Dana, ො මේ රඩක්ක් බ කරලා කෝමදෆ ලීවේෂ එකක් ගන්න කියන එක මමලට කියලා දීලා තියෙනවා ඒවිඩ එකත් ලි එකමන් ස්ක බොක් දන්න පට පුළුවන් ඒ එඩ එක බලන්න දෙයි4 ම පහයි ො දන දාසයි ප්‍රතික්‍රියා කරලා හැදෙනවා දෙකයි දන්න දහයයි කාබන්ඩයෝක්සයි දන්න අ්ටයි ජලේ. හරි ඔන්න අපි බැලන්ස්ට කැමිකල් ලීක්වේෂ එක ලියා ගත්තා දැන් අපි දන්න දත්ත පාවිච්චි කරලා පොටසිම්පර් මැංගනත්වල කොන්සන්ට්‍රේෂණ එක හොයමු අපි දන්නවා සෝඩිය මෝක්සලේටවල ස්කන්ධය දීලා තියෙනවා අපි මේගේ මෞ්ලික ස්කන්දයක් දන්නවා ඒකත් මෙතන දීලත්තියෙනවා දීලා ැත්තන්වට ොයාගන්නත් පුළුවන් ලේසියම එකසිති හතරයි ග්‍රෑම් මවුලයට එහෙන ස්කන්දය දන්නවා මවුලික ස්කන්දය දන්නවා නම් මවුල ගාන කොහොමද හොයන්නේ අපි දන්නවා මවුල සමානයි ස්කන්දය පෙදීම මෞුලික ස්කන්දය හෙනම් අපිට පුළුවන්ද සෝඩියම් ඔක්සලේට් මවුලගාන හොයා ගන්න.ම සෝඩියම් ක්සලේකන්දය බින්දුව දේශම දෙකයි එකයි දෙකයි එකයි ග්‍රම් මවුලික ස්කන්ධය එක සිය තිස් හතරයි ්‍රෑම් මවුලයට මේක සුළු කරාම ඔයායට පුොළුව ෝඩියම් මෝක්සලට් මවුල ගන ොයා ගන්නවා මෙතන සුළු කරන්න අපි අන්තිමට එක පාර සුළු කරමු දැන් සෝඩියම් ක්සලට මවුල ගාන දන්නවනම් අපිට පුළුවක් E yane, C2O4, ෝ මව්ල ගාන හොයා ගන්න දැම් මවුලනු පාතේලිය අදි මං ඉසල්ලත් කිව්වා ්‍රයිකමට දේශය කළිය අද ඉසල් ඇමලියන් අපි මවුල ගාන දන්න කෙනාව එකන්නේ ඔක්සලේෝ 2 මෝ4ෝ ම මොකද අපිට පර්මැංගනටල තමයි මවුල ගාන හොයා ගන්න ඕනේ සමානයි දැම් බලන්න මවුලනු පාතය පහට දෙකයි ඔක්සලේට් මවුල පහක් එක්ක පර්මැන්ගනේට මවුල දෙකක් ප්‍රතික්‍රියා කරනම් හෙනම් පහටට දෙකයි එහෙනම් එකක් එක් කොච්චර ප්‍රතික්‍රියා කරනවාද දෙක බෙදීම පහයි අපි හැමතිස් සැම මේ දන්න කෙනාව මෙතන එක කරගන්න ඕන තින් මෙතන එක කරගන්නක හොමද මේ දෙක පහෙම් බෙදනවා හම් පහට දෙකයිනං එකට දෙක බෙදීම දැන් අපිට පුළුවන් පමැංගනත් මවුල ප්‍රමාණය හවාගන්ම පටන්සිම් මැංගනේ කොච්චරක් ද තැන් අපි දන්නවා සෝඩිය මොක්සලෙත් මවුල ප්‍රමාණයම් මේ වගේ දෙකබෙදීම පස් ගුණය තමයි කේ නෝෝ මවුල ගාන වෙන්නම් දෙක බෙදීම පහ වැඩි කිරීම මෙතනින් කෙලින්ම එන්නේ මව්ල නිසා මේ ග්‍රෑම්ට ග්‍රෑම් කැපෙනවා මව්ලේ උඩට ගියම මවු්ල වෙනවා ෙන මවු්ල නිසා මං කෙලින්ම්ම මෙතන මවුල විදිරලි යන්න බිින්ුවයි දර්ශම දෙකයි එකයි දෙකයි එක බෙදීම එක සියති හතරයි මවුල ඔන්න කේම නොෆෝ මවු්ල ප්‍රමාණය දැන් අපි මවු්ල ප්‍රමාණය දන්නවා මේ මවුල ප්‍රමාණය කොච්චර කේෙන් නෝෆෝ පරිමාවකද. පරිමාව හතලිස් තුනයිදශම තුනයි එක. මේ හතලිස් තුනයිදශ තුනයි එක කියන කේමෙන් නොෆෝ පරිමාව ඇත්කරාම තමයි මෙතන තියෙන සම්පූර්ණ සෝඩිය මොක්සලේට් ප්‍රමාණයම ප්‍රතික්‍රියා කරලා ඉවරුණේ එකන අපි පොයින්් එක කියන්න ප්‍රතිෙක්‍රයා කරලා ඉවරුනේ හෙන අපිට එතනින් පුළුවන් හාගන්ඩ. ෝ මවුල ගාන ඔන්න අපි හොයා ගත්තා දැන් අපි දන්නවා මේ මවුල ප්‍රමාණය තිබ්බෙ කොච්චර පරිමාවකද හතලි ස්තුනයිදශම තුන එකයි මල ඇැන් ෙනම් අපි හොයා ගම කොන්සට්‍රේෂන් එකෝෝ නෝෝ මෝලකොන්සෙට්‍රේෂ එක සමානයි මව මවු්ල ප්‍රමාණය දැන් අපි දන්නවා දෙක බෙදීම පහ වැඩිකිරීම බින්දුවයි දශම දෙකයි එකයි දෙකයි බෙදීම එකසිියතිස් හතරයි මවුල. මේක හිටිය කොච්සර පරිමාවකද හතලිස් තුනයි දශම තුනයි එකයි ගන සේටිමීටර්ස්වලින් තිබේැන මිලිලීට වලින් තිබ්බේ එයව අපි ගන ඩෙසිමීට කරගන්න දහරින තුනෙන් වැඩි කරන්න ඕනේ වැඩිකිරීම. දහයරින තුනයි ගනඩෙසිමීට දැන් මේ විදිහට සුළු කරාම ඕනට උත්තරේනවා බිදුවයි දශම බින්දුවයි එකයි හතරයි හයයි දෙකයි මවුල ගනඩෙසිමිට හ ඔන්න අපි පොටැසිියම් පර්මැගනේටවල මෝල කොන්සන්ට්‍රේෂ එක හරියටම හවාගත්තය කියන්න අප පොටසිම් පර්මැගනටව ස්ටන්ඩඩයිස් කරගත්තා දැන් අපි මේ වීඩියෝ එකේදී එක්සම්පල් දෙකක් කතා කරා එකකින එකට ටිකක් වෙනස් එක්සම්පල් දෙකක් කතා කරලා අපි තේරුම්ගන්න බැලුව කොහොමද ස්ටන්ඩ සලෂන් එකක් පාවිච්චි කරලා ටයි්‍රේට් කරපු සලියෂන් එක කොන්සෙන්ට්‍රේෂ එක හොයන්න කියලා මෙතනද අපි පාවිච්චි කරපු ස්ටෑන්ඩෙඩ සලෂන් එක තමයි සෝඩිය ක්සල පලවෙනි ක් ම්පල්ල එකේදී අපි පාවිච්චි කර පු ස්ටෑන්ඩඩ් සැලෂ එක තමයි බේරිියම් හයිඩරොක්සයිඩ් ඉතිං අපි අවස්ථා දෙක්කේ දි ස්ටෑන්ඩඩ් සැලෂන්ස් එකක් පාවිච්චි කරලා අපේ සැලෂන් එක තවත් සැලෂන් එක කොන්සට්‍රේෂන එක හරියටම හොයාගන්නඩ එහමත් නැන තවත් සලෂන් එකක් ස්ටෑන්ඩ ඩයිස් කරන්න කොමද කියන එක තමයි මෙතනදී කතා කරේ. හරි හෙනක් මේටික තමයි අද මේ වීඩියෝයකම් මමෝවාලට කියල දෙන්න. එන අපි ඊළඟ වීඩුවකෙන් හම්බෙමුක් ඔල හැමෝටම සුබ දවසක්.